ඒබෝවන් පිනිබිඳු YouTube channel එකට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. මෙම රසට ඇඹරැල්ල මාළුවක් උයන විදිහ මම අද කියා දෙන්නම්. Description board එකේ අවශ්‍ය දේවල් දාලා තියෙනවා. ඒක බලන්න. ඇඹරැල්ල මාළුව සඳහා අවශ්‍ය වන්නේ හොඳට පැහුණු සෝදා පිරිසුදු කරගත් ඇඹරැල්ල ගෙඩි 4ක් 5ක් පොත්ත සුද්ධ කර කැබලි කපා ගන්න. තෙල් මේස හැදි 3යි වතුර අනුකෝප 1යි සීනි රස 90 ලුණු රස 90 කැපූ රම්ප කැබලි ටිකක් කරපිංචා කිනිදි 3ක කොළ කුඩා බීලුණු ගෙඩියක බෑයක් කෑලි කපා සුදු ලුණු බික් 3ක් උඩාවට කපා අමු මිරිස් කරල් 3ක් උඩාවට කපා තැලෝ ඉඟුරු කැබැල්ලක් කුරුඳු කැබැල්ලක් කරාබු නැටි කැබලි දෙකක් කුඩු කරගත් එනසාල් කරල් දෙකක් නොබැදපු මිරිස් කුඩු මේ සැඳි එකම ආරයි නොබැදපු තලපා කුඩු මේ සැඳි එකම ආරයි ආකුරු තේ හැඳි කාලයි මස්කරි තලපා කුඩු මේ සැඳි එකම ආරයි උලුහාල් කුඩු තේ හැඳි භාගයයි ගම්මිරිස් කුඩු මේ සැඳි භාගයයි අවශ්‍ය නම් සේර කැබැල්ලක් දාන්න ඇඹරැල්ල මාළුව සාදන ආකාරය බලමු මේ සඳහා මැටි ඇතිලියක්ම ගන්න රත්තු මැටි ඇතිලියට තෙල් මේස හැදි 3ක් දමා රත්තු පසු මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු මස්කරි 3-5 කුඩු ගම්මිරිස් කුඩු උලුහාල් කුඩු ද එකතු කර කලවම් කර තෙම්පරාදු කරන අතර එයටම ඉඟුරු කුරුඳු කරාබු නැටි එලසල් කුඩු අමු මිරිස් සුදු ලුණු දීලුණු රම්ප කරපිංචාත් එකතු කර හොඳින් කලවම් කර තෙම්පරාදු කරගන්න කලවම් කරන්න ඕනේ නැත්නම් අඩිය අල්ලයි ඇඹරැල්ල කැබලින් ලුණුත් රස 90 දමා කලවම් කරගෙන වතුර දමා විනාඩි 7-8ක් පමණ මේ වගේ වහලා තම්බා ගන්න වීඩියෝ එක හොඳයි නම් පිනිබිදු DJ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න like කරන්න යාළුවන්ටත් share කරන්න ගැටලුවක් නම් comment එකක් දාන්න බැලුම ආවෝ ඔබ සුවපත් සහ වර්ණයක් තියෙනවා මේ වගේ අමුත්තන්ට පිළිගන්න පුළුවන් පාන් බත් රොටි කැමති ඕනෑම ආහාරයක් සමග කෑමට ගන්න පුළුවන් අබරැල මාළුව ශරීරයට ඉතාම ගුණදායකයි. ඔයාලත් මේ වගේ ඇඹරැල්ල මාළුවක් සාදා රස බලන්න. නැවත රසබර වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.